අදත් සුපුරුදු පරිදි මගේ දරුවෝ සෑම කෙනෙක්වම හතර ශ්‍රේණියේ පරිසරය පාඩමට ඉතාමත් ආදරයෙන් පිළිගන්න. දැන් මේ මොහොතේදී මේ පාඩම බලන පළවෙනි වතාවට YouTube එකෙන් බලන දුවෙක් පුතෙක් නම් ඔබ ටීචර් ආදරේ මතක් කිරීමක් කරනවා. පහන තක්සලාව YouTube නාලිකාව subscribe කරන්න කියලා. ඇයි ටීචර් එහෙම කියන්නේ? පුතාලට එතකොට පුළුවන් ගෙදරට වෙලා සෑම පාඩමක්ම නිමිසැඟසිල්ලේ බලන්න. බලන්න විතරක් නෙමෙයි ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම පුතාල කැමති නම් පහන online තක්සලාවේ පන්ති වලට සම්බන්ධ වෙන්න ටීචර්ට හැමතුමක් දෙන්න. එතකොට පුතාලට පුළුවන් සජීවීව පන්ති කාමරයේ ටීචර්ස් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අපි අද දවසේ පාඩමට යම්. බොහොම ස්තුතියි පහන online තක්සලාව subscribe කරා නම් ටීචර් ඔයාලට ගොඩක් ආදරේ. හරි. අපේ ආහාර. දැන් පුතාලා හතර ශ්‍රේණියේ ඉන්නේ. තුන ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා අපේ ආහාර වේල සමබල ආහාර වේලක් වෙන්න ඕනේ. එතකොට ආහාර ගන්නට පෙර ආහාර ගන්න අවස්ථාවේදී ආහාර ගැනීමෙන් පසු අපි පිළිපදින්න ඕන යහපුරුදු නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න මේ අපේ ආහාර වේල කොච්චර වැදගත්ද? ඒ වගේම තමයි අපි ඉගෙන ගත්ත අපි කන කෑම වලට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඉතින් මේ දේවල් තුන ශ්‍රේණියේදී අධ්‍යයනය කරලා තමයි පුතාලා හතර ශ්‍රේණියට ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට තියෙන්නේ මේ තුන ශ්‍රේණියේ පුතාලා නවත්තපු තැන සිට ඉදිරියට උගන්වන්න මේ පාඩම හරිම ලස්සනයි. මේකෙදි කතා වෙනවා අපි කොහොමද කෑම අපේ කෑම පිඟාන කොයි වගේ වෙන්න ඕනද, ඒ වගේම අපි මොන වගේ දේවල්ද කන්න ඕනේ, ඒත් එක්කම අපේ ජීවිතේට දැනගන්න ඕන ගොඩාක් කාරණාවල් හොඳ සෞඛ්‍ය පුරුදු අද දවසේ පාඩමෙන් පුතාලට කියලා දෙන්න ලෑස්ති. එහෙමනම් අපි අද දවසේ පාඩමට යම්. හොඳට පාඩම අහගෙන ඉන්න. ඒ වගේම තමයි එක කොටසක්වත් මිස් කරන්න එපා. හොඳ අවබෝධයෙන් හැම එකක්ම ඉගෙන ගන්න කියලා ටීචර් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි පාඩමට යන්න. අපේ ආහාර කාගේ ආහාරද? අපේ ආහාර. සත්තුන්ගේ ආහාරද? ගස්කොළන් වල ආහාරද? නැහැ, අපේ ආහාර. අපේ නම් මම එතනනේ. අපි කියන දේ මම ඉන්නවා නේද? එහෙනම් මමත් කන්න ඕනේ මොනාද කියලා තමයි අද පාඩමෙන් කියන්නේ. පෝෂ්‍යදායි ආහාර වේලක අඩංගු විය යුතු දේවල්. මෙන්න මේ දේවල් පෝෂ්‍යදායි ආහාර වේලක අඩංගු වෙන්න ඕන. රයිට්. එක බත්. ඊළඟට පලා වර්ගයක්. ඊළඟට වර්ණ දෙකකින් යුත් එළවලු. ඇයි මෙහෙම පාට දෙකකින් ගන්න කියන්නේ? පාට දෙකකින් ගන්න කියන්න පුතේ හේතුව තමයි එතන තියෙන විටමින් වර්ග වෙනස් වෙනවා. පාට වලින් පුතේ අපිට විටමින් හම්බ වෙන්නේ. එහෙනම් පාට දෙකකින් යුතු එළවලු වර්ග දෙකක් අපි අනිවාර්යෙන් කෑමට ගන්න ඕනේ. මස් මාළු කරවල බිත්තර බිම්වල් වැනි ආහාර වලින් එක් වර්ගයක්. ඊළඟට මාංශ භෝග පරිප්පු මුංඇට කඩල මේවා. අතුරු පස සඳහා පළතුරක්. අතුරු පස සඳහා පළතුරු කියන්නේ මගේ රත්තරන් දුවේ පුතේ දේශීය පළතුරක් කැමිට ගන්න. තේරුණාද? හරි. මෙන්න තියෙනවා ඒ වගේ හදපු ලස්සන කෑම පිඟාන. දැන් මේ විදිහට කන්න බැරි වෙන්න පුළුවන් ඉතින් ආර්ථික ගැටලු, රටේ තියෙන සමාජ ගැටලුත් එක. නමුත් ගෙදර හදන කෑම එක සම්බෝලයි බතුයි කෑවත් පුතාලට පෝෂණ ගුණයෙන් පිරීලා තේරුණා නේද? ඉතින් හැම වෙලේම මව්පිය පුතාලට කෑම වේලා හදලා තමයි දෙන්නේ. කොච්චර කරදර, දුක්, කම්කටොළු, ප්‍රශ්න කොච්චර තිබ්බත් පුතාලගේ කෑම වේලා අම්මලා හොඳට හදලා දෙනවා. හැබැයි වැඩේ කියන්නේ එයාලා කන්නේ නැහැ. පුරුදු වෙලා ඉන්නේ කඩින් කන්න. ඊළඟට පෝෂ්‍යදායී ආහාර වේලකින් අපිට ලැබෙන ප්‍රයෝජන
මොනවද පුතේ අපිට මේ පෝෂ්‍යදායී ආහාර වේලෙන් ලැබෙන ප්‍රයෝජන කියලා බලමු. ශරීරයට ශක්තිය ලැබෙනවා. ඒ ශක්තිය එදිනෙදා ජීවිතය අවශ්‍ය වැඩ කටයුතු කරන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිය ඕනේ නේද? ශක්තිය නැතුව වැඩක් කරන්න බෑනේ. ඊළඟට ශරීරයේ වර්ධනය වෙන්න හැමදාම එකම විදියට ඉන්න බෑ නේද? අපි දවසින් දවස වැඩෙන්න ඕනේ. වැඩෙන්න නම් අපිට ශරීර වර්ධනය වෙන්න අපිට ආහාර අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න. ශරීරයේ ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියන්නේ හොඳ කෑම වේලක් කනවා. එහෙනම් හැමදාම බෙහෙත් බොන්න නේද? බෙඩ්ෂීට් එක පොරවගෙන ඉන්න, උණ කටුව කටේ ගහගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුතාලා හොඳ කෑම වේලක් කනවා නම් මෙන්න අපේ කෑම පිඟාන කොහොමද බලමු. මේ කෑම පිඟාන වෙන්නේ පුතාලා බලන්න රතු පාටින් තියනවා. රතු පාටි ඉරක්නේ මැද්දෙන් හරියට තියෙන්නේ. බලමු මේ කෑම පිඟාන කොහොමද වෙන්නේ කියලා. නිවුඩු හාලේ බත්, ඒ කියන්නේ බත් පිඟානෙන් පුතේ තුනෙන් පංගුවක් අපි පිඟානෙන් පුතේ තුනෙන් පංගුවක් අපි කන්න ඕනේ නිවුඩු හාල් බත්. ඇයි නිවුඩු හාල් බත් කන්න කියන්නේ? නිවුඩු හාල් බත් වල තමයි පෝෂණ ගුණය වැඩි. කෑමක් පොලිෂ් කරනවා කියන්නේ පුතේ, කෑමක් පොලිෂ් කරනවා සුදු කරනවා කියන්නේ ඒකෙ දෙන පෝෂණ ගුණය අයින් කරලා. රතු හාල් තමයි සුදු හාල් වෙලා ගෙදරට එන්නේ. රතු සීනි තමයි සුදු සීනි වෙලා ගෙදරට එන්නේ. ආට පිටි තමයි පාන් පිටි වෙලා ගෙදරට එන්නේ. මේ රොඩ්, තේරුණාද? මේ රොඩ්. එතකොට මේ සුදු කරනවා කියන්නේ හොඳට පොලිෂ් කරනවා, පෝෂණ ගුණය අයින් කරලා. ඒක නිසා දියවැඩියා වගේ රෝගී තත්ත්වයන් වැඩිපුර අපිට හැදෙන්නේ මේ සුදු හාල් කෑම හේතුවෙන්. ඒක නිසා පුතාලා පුළුවන් තරම් කෑමට රතු හාල් එකතු කරගන්න. ඊළඟට ධාන්‍ය හා අල වර්ග, පරිප්පු, කඩල, මඤ්ඤොක්කාල, ඒ දෙයක් මේ විදියට වෙන් වෙන්න ඕනේ. ඊළඟට එළවලු පාට දෙකකින් ඔන්න තීට කොළ දැම්මා, පහ දැම්මා. ඊළඟට පලා වර්ගයක්, ශාක ප්‍රෝටීන්, සත්ව ප්‍රෝටීන්. ටීච කියලා දෙනවා මොනවද ශාක ප්‍රෝටීන් කියන්නේ, මොනවද සත්ව ප්‍රෝටීන් කියන්නේ කියලා. හරි, දැන් මේවා කොච්චර ප්‍රමාණයක් බත් එකේ තියෙන්න ඕනද? 150ක් කාබෝහයිඩ්‍රේට්, 30ක් විටමින්, ඒ වගේම 120ක් ප්‍රෝටීන්. මෙන්න මේ විදිහට අපේ බත් එක තියෙනවා. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ කොහොමද? බත් පිඟාන 100යි 55 වගේ තමයි එළවලු දාගන්නේ. ඒක වැරදි. ඊළඟට අපි බලමු මේකට කෑම වර්ග දාලා. මෙන්න රතු බත්, මෙන්න මඤ්ඤොක්කා, බෝංචි, කැරට්, මුකුණු වැන්න මැල්ලුමක්, කඩල, ඊළඟට මාළු. මෙන්න මේ විදිහට පෝෂණ ගුණයෙන් පිරි ආහාර වේලක් කන්න ඕනේ. හැම ගෙදරකම අම්මලා තාත්තලා පුතාලට අනිවාර්යෙන් පුතේ මාළු මස් කරෝලක් එක්කලා මැල්ලුමක් එක්කලා එළවලුවක් කන්න තිනවා. ඒ දේ කන්න, කෑම විසි කරන්න එපා, අනිවාර්යෙන්ම කන්න. 150ක් කාබෝහයිඩ්‍රේට්, 30ක් විටමින්, ඒ වගේම 120ක් ප්‍රෝටීන්. ඉස්සලා ඉගෙන ගත්තේ මතකයි නේද? හරි, දැන් අපි බලන්න යනවා මොනවද ශක්තිජනක ආහාර කියලා. හරිද පුතේ? අපි බලන්න යනවා මොනවද ශක්තිජනක ආහාර. ශක්තිජනක ආහාර කියන්නේ ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර. මේ පුති අපේ ශරීරයට ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ පිටි සහිත ආහාර. දැන් පෝෂණ කොටස් අපි හයකට බෙදනවා. උතාරට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රෝටීන්, විටමින් සහ කාබෝහයිඩ්‍රේට් ගැන පමණයි හතර ශ්‍රේණියේදී. තේරුණාද? එතකොට අපේ ප්‍රධානම දෙයක් තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශක්තිජනක ආහාර.
කාබෝහයිඩ්‍රේට් පුතේ මොන වලද අඩංගු වෙන්නේ? තේරුණාද? කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා මොනවද? පිටි සහිත ආහාරවල. පිටි සහිත ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට්. පත් වර්ගවල පිටින් තියෙන්නේ. ඒ වගේම සියලුම අල වර්ගවල, ඒ වගේම කොස්තෙල් වල සහ පිටි වලින් හදන සියලුම කෑම වර්ගවල තියෙන කාබෝහයිඩ්‍රේට්. තේරුණාද? කාබෝහයිඩ්‍රේට්. අපි දැන් පිටි සහිත ආහාර ටික බලමු. මෙන්න තියෙනවා ඉඩියාප්ප අල. මේක පිටි තියෙන්නේ. ඊළඟට දැක්කද? වත් තියෙනවා, සෑන්ඩ්විච් තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා. මේ වල මොනවද තියෙන්නේ? පිටි. පීසා එකක් තියෙනවා නේද? මේ වල පිටි තියෙන්නේ පුතේ. ඊළඟට රොටි. පිටි පිටි වලින් හදන කෑම. අල වර්ග. කිරියාල, හිඟුරාල, රාජාල, මඤ්ඤොක්කා, බතල්. මේ හැම දෙයකම තියෙන මොනවද? කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ අපි කන අල වර්ගවල පිටි වලින් හදන කෑම වර්ගවල කොස් දෙල්. ඒක ටීචර් දැම්මේ එක් පුතා පුතාල ගන්නවා. එතකොට මේ හැම දෙයකම තියෙන්නේ පිටි. පිටි වලින් අපිට මොනවද ලැබෙන්නේ? පෝෂණ ගුණය, කාබෝහයිඩ්‍රේට්. එතකොට කාබෝහයිඩ්‍රේට් කාපු අපේ ශරීරයට මොකද වෙන්නේ? ශක්තිය ලැබෙනවා. අමතක කරන්න එපා, ශක්ති ජනක ආහාර කාබෝහයිඩ්‍රේට්. පිටි වලින් සෑදූ සියලුම ආහාර වර්ගවල සහ සහල් වර්ගවලත් අල වර්ගවලත් කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. දැන් අපි ඉගෙන ගන්න යනවා වර්ධක ආහාර. මොන වටද වර්ධක ආහාර කියන්නේ? වර්ධක කියන්නේ වර්ධනය කරන. එතකොට අපේ ශරීරය වර්ධනය කරන්නේ අපිට වැඩිම සිද්ධ කරන්නේ මොන ආහාර වලින්ද? ප්‍රෝටීන් සහිත ආහාර වලින්. ශක්ති ජනක ආහාර කාබෝහයිඩ්‍රේට්. වර්ධක ආහාර වර්ධනය කරන්නේ ප්‍රෝටීන්. එහෙනම් හොඳ නිරෝගිමත්ව උස්සට මහත්ට ඉන්නනම් අපි ප්‍රෝටීන් සහිත ආහාර අපේ ආහාර වේලට එකතු කරගන්න ඕනේ. බලමුද? ශරීරය වර්ධනය කරන්නේ ප්‍රෝටීන් සහිත ආහාර වලින්. මස් මාළු, කිරි බිත්තර, සොයා මිත් දඹල, පරිප්පු බිම්මල්. මේකත් කොටස් දෙකකට වෙන් වෙනවා. සත්ව ප්‍රෝටීන්, ශාක ප්‍රෝටීන්. මොනවද සත්ව ප්‍රෝටීන්? මස් මාළු, කිරි බිත්තර, සත්තුන්ගෙන් එන ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන් කියන්නේ සොයා මිත් දඹල, පරිප්පු බිම්මල්. මේවා ශාක වලින් ලැබෙන ප්‍රෝටීන්. එහෙනම් සත්තුන්ගෙන් විතරක් නෙමෙයි අපිට ශාක වලින් ප්‍රෝටීන් ලැබෙනවා. ප්‍රෝටීන් සහිත ආහාර බලමු. මෙන්න මාළු වර්ග ඕනෑම එකක ප්‍රෝටීන් අඩංගුයි. ඊළඟට බිත්තර, ඊළඟට මස්, කිරි. මොනවද මේ? සත්ව ප්‍රෝටීන්. මේ මොනවද? සත්ව ප්‍රෝටීන්. පරිප්පු, මුංඇට, කව්පි, කඩල, බිම්මල්, සොයා මීට්, දඹල. මේ මොනවද? ශාක ප්‍රෝටීන්. එහෙනම් ප්‍රෝටීන් වර්ග කොටස් දෙකයි, සත්ව ප්‍රෝටීන්, ශාක ප්‍රෝටීන්. ආරක්ෂක ආහාර. පුතේ ආරක්ෂක ආහාර කියන්නේ මොනවටද? ආරක්ෂක ආහාර කියන්නේ ශරීරය ආරක්ෂා කරගන්න. දැන් සෙකියුරිටි ගාඩ්ලා ඉන්නේ ඇයි? මොකටද? ඒ තැන ආරක්ෂා කරන්න. බැංකුවක නම් සෙකියුරිටිලා ඉන්නේ බැංකුව ආරක්ෂා කරන්න. ඉස්කෝලෙක ඉස්කෝලේ ආරක්ෂා කරන්න. අපි කියන හමුදාව කියලා රටේ ආරක්ෂාව කියන හමුදාවත්. ඇයි මෙයාලා මෙහෙම ආරක්ෂා කරන්නේ? සතුරු බලවේග කරදර වලින් තමාගේ ආයතනය, තමාගේ ප්‍රධානිය, තමාගේ කණ්ඩායම රැකගන්න එක තමයි එයාලගේ වෘත්තිය රැකියාව. එහෙනම් අපේ ශරීරය ආරක්ෂා කරන්නේ අපේ ශරීරයට එන සතුරු කරදර උවදුර වලින් අපිව බේරගන්නේ මේ ආරක්ෂක ආහාර. එහෙනම් ආරක්ෂක ආහාර බොඩිගාඩ්ලා වගේ අපේ ශරීරය වටේම ඉන්නවා. මේ කවුද?
විටමින් වර්ග අලුත් එළවලු අලුත් පළතුරු පලා වර්ග කනවනම් ලෙඩ රෝග හැදෙන එක ඉතාමත්ම අවම වෙනවා ඉතාමත්ම අවම වෙනවා බලමු දැන් ශරීරයට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නේ විටමින් ආහාර වලිනි අලුත් එළවලු අලුත් පළතුරු අලුත් පලා වර්ග දැන් අපි විටමින් සහිත ආහාර බලන්න යනවා. අලුත් එළවලු, පලා හා පළතුරු වර්ගවල විටමින් වර්ග අඩංගු වෙ මේ තියෙන්නේ. මේ දේවල් වල විටමින් වර්ග තියෙනවා. කැඳ සෑදීමට ගන්නා කොළ වර්ග. දැන් මේ කැඳ හදන්න විවිධ වර්ගයේ කොළ භාවිතා කරනවා. ගොඩක් කොළ වර්ග වලින් කැඳ හදනවා. ඊට ප්‍රධාන දේවල් ටික පුතාලට කියලා දෙන්න. තේරුණාද? බලමු අපි. මොනවාද මේ කොළ වර්ගය? කියන්න බලන්න මේ කොළ තමයි වැල් පෙනෙල. මේ මොනවාද? එළබතු මේ මොනර කුඩුම්බිය මේ මොනවාද හාතවාරියා ගොටුකොළ කරපිංචා යකිනාරං මුකුණුවැන්න පොල්පලා මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් කැඳ හදන්න ගන්න කොළ වර්ග. ඊළඟට තම්බල බොන පාන වර්ග. තම්බල කියන පුතේ රස්නෙන් තම්බල පානය කරන්න මෙන්න මේවා බලාගන්න මොනාද කියලා. බෙලිමල්, බෙලිකටු. ඊළඟට රණවරා. මල් ඊළඟට මොනවද ඉරමුසු කොත්තමල්ලි බීජ ඊළඟට නිවැල් ගැට ඉතාමත් පෝෂ්‍යදායි පානය ඊළඟට කොහොඹ පොතු කොහොඹ පොතු පානය කරනවා හේතුව ඔය කසනවා වගේ නම් ඉතාම හොඳයි. එතකොට මේවා ඖෂධීය පාන වර්ග. මේ මොනවද පුතේ? ඖෂධීය පාන වර්ග. දැන් අපිට මේවා බීලා පුරුදු නැහැනේ. අපි වොන්නේ පැණි බීම පාට කරපු බීම නේද? දැන් තුන ශ්‍රේණිය ඉගෙන ගත්තනේ පැණි බීම බොනකොට මොන පාටින්ද පැණි බීම සලකුණු කරලා තියෙන්නේ රවුම? කොළ පාටින්. රතු පාටින් නම් සීනි වැඩි, කහ පාටින් නම් මධ්‍යම ප්‍රමාණය, කොළ පාට නම් අඩු. එහෙනම් අපි කොළ පාට රවුම තියෙන බීම වර්ග තමයි පානය කරන්න ඕනේ. ඊළඟට යුස ලෙස පානය කරන බීම. සියලුම පළතුරු වර්ග. ඉතින් නම් කිව්වේ නෑ ටීචර් මෙතන. හැම පළතුරක්ම ගන්නවා. ඊළඟට කැරට්. කැරට් පානය කරන යුෂ විදිහට ඉතාම පෝෂණ ගුණයයි. කැකිරි ජූස් බොන්න පුළුවන්. ඊළඟට ගොටුකොළ ජූස් ඉතාම පෝෂණ ගුණයෙන් පිරීලා. ඊළඟට පිපිඤ්ඤා. සාමාන්‍යයෙන් පළතුරු වලට අමතරව අපි මේවා ජුෂ හැටියට පානය කරන රත් කරන්නේ නෑ. ප්‍රෙස් විදිහට තමයි බොන්නේ ස්වභාවික විදිහට. ස්වභාවික පානයක් සහ කෘත්‍රිම පානයක් අතර ඇති වෙනස මොනවාද පුතේ? ස්වභාවික පානයේ රසකාරක යොදලා නැහැ. රසකාරක දාන්නේ නැහැ පුතේ. අඹ රහ, අඹ ගෙඩියම රහ තියෙන්නේ. රසායනික ද්‍රව්‍ය දාන්නේ නැහැ. හේතුව කල් තියාගන්නේ නැහැනේ. එවලමනේ බොන්නේ. පාට දාන්නේ නැහැ. ඇයි? අඹගෙඩියේ පාට තියෙනවනේ කොහොම? සීනිය දණ්ඩ ඕනෙත් නැහැ. ටිකක් දැම්මාම ඇති. හැබැයි බෝතල් කරපු කෘතිම පානවල රසකාරක තියෙනවයි. අඹ වෙනුවට තියෙන්නේ අඹවලට හදපු රසකාරකය. කල් තියාගන්න රසායනික ද්‍රව්‍ය දානවා.
අඹ පාට වෙන්න කලරින් දානවා. ගොඩාක් සීනි දානවා. එතකොට දැන් අපි ගෙදර හදන අඹ ජූස් එකක් දවසකට දෙකකට වඩා ෆ්‍රිජ් එකේ තියාගන්නත් බෑනේ පුතේ. හැබැයි හිතන්නකෝ අර බීම මේ බීම කියලා ගහෙන් කඩාගත්තු ගමන්මයි හැදුවේ කියලා කියනවා. මාස ගණන් අවුරුදු ගණන් තියාගන්න ඕනේ. මේවට කල් තියාගන්න දේවල් දානවා. ඒවා අපේ ශරීරයට ගුණ නැහැ. ඒඳ හැම වෙලාවෙම ස්වභාවික දේවල් පානය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට නිවැරදිව ආහාර පිළිගන්වන විදිය. කොහොමද නිවැරදිව ආහාර පිළිගන්වන්නේ? ආහාරයට සුදුසු හා ගැළපෙන භාජන තෝරගන්න. දැන් තේ කෝප්පයක් තිබුණ වීදුරු කෝප්පයකවත් මැටි භාජනයකවත් තේ නැහෙනි. සුදුසු භාජන තෝරගන්න එක ඉතාමත් වැදගත්. තේරුණාද? මෙන්න මේ විදියට උණුසුම් දෙයක් දෙනවා නම් පීරිසි කෝප්ප එක තමයි දෙන්නේ. ඇයි? අත්තිං අල්ලගෙන බොන්න පහසු වෙන්න ඕන. කූල් එකක් බීම එකක් දෙනවා නම් පැහැදිලිව විවිධ පේන ලස්සන ග්ලාස් එකක දාලා තමයි දෙන්නේ. මේවා පතලව ගන්න එන්නේ. ඊළඟ එක තමයි භාජන හොඳින් හෝදලා ජලය අයින් කරලා තමයි පිළිගන්වන්න ඕනේ. වතුර වැක්කිරි වැක්කිරි ගේනවා සමහර වෙලාවට. ට්‍රේ එකිනුත් වැක්කිරෙනවා. එතකොට බොන්න බැහැ. හෝදලා වේලලා තියලා තමයි පිළිගන්වන්න ඕනේ. එපිටාමත් වැදගත්. ඊළඟට කොහොමද නිවැරදිව ආහාරයක් පිළිගන්න තවත් ක්‍රමයක් තමයි ප්‍රමාණවත් පරිදි බඳුන් වලට ආහාර දැමීම. දැන් තේ එක ගෙනියනකොට අපිට තේ තියනවා සීනි තියනවා කියලා පෙන්නට ෆුල් ගහලා ගෙනියනවා. බොණ්ඩ තියා කට ළඟට ලක්කටත් බෑ පිච්චෙනවා. මේක වැරදි. එහෙනම් තේ කෝප්පය කොහොමද වෙන්න ඕනේ? මෙන්න මේ විදිහට. පත්තිගාන මෙහෙම බෙදලා ගිහින් දුන්නාම කන්න පුළුවන්ද? තරහට බෙදුවා වගේ. ඒ හින්දා ආහාර පිළිගන්වනකොට කන්න පුළුවන් වෙන්න, බොන්න පුළුවන් වෙන්න ප්‍රමාණවත් විදිහට පිළිගන්වන්න පුරුදු වෙන්න පුතේ. ඊළඟක තවත්යක් තමයි අඬුව සහිත කෝප්පය පිළිගන්වන විට ඒකේ අඬ පිළිගන්න කියන්නේ ගන්න කෙනාගේ දකුණු අත පැත්තට තමයි තියෙන්න ඕනේ. එතකොට යාට මේ දැක්කද? අතින් අල්ලගෙන බොණ්ඩ ලේසි කරකව කරකව ඉන්න ඕනේ නැහැ. ගෙනියන කෙනා ඒ විදිහට ගෙනිහිල්ලා අල්ලන්න ඕනේ. ඊළඟ එක තමයි ආහාර පිළිගන්න විට අත්විස්නාවක් පිළිගන්නන්න ඕනේ. එතකොට අත පියා ගන්න ලේසි. නැත්තම් ඇදමින් එකනේ පියා ගන්න වෙන්නේ. සිත් ගන්න සුළු ආකාරයට ලස්සනට පිළිගන්නත් ඕනේ පුතේ. නැත්තම් කණ්ඩ හිතෙන්නේ නැහනේ. ඉඳ ගන්න එන්න කියලා දෙනවට වැඩිය හරි ප්‍රසන්නව ඇහැට ප්‍රිය විදියට පිළිගන්න ඔපුවම කණ්ඩත් ආසයි දකින්නත් ආසයිනේ. මේවා පොඩි දේවල්. නමුත් මේවා හරි වැදගත්. කල් සබා ගන්න ක්‍රම. කොහොමද අපි ආහාර කල් සබා ගන්නෙ? වියලලා. උතේ වියලීම කියනකොට මෙතනදී ප්‍රධානයෙන් වේලලා හැමදේම දැන් වේලනවානේ. වේලනවා, පැකට් කරනවා, ටින් කරනවා. ගෙදර ඉන්න අම්මා තාත්තා විතරයි ෆ්‍රිජ් එකේ නැත්තේ. ඒතකොට මේ කල් තියා ගන්න දේවල් වලට අපි හැරුණකොට අනිත් හැම දෙයක්ම කරනවා අපිව දාන්න නැතුව. ඒ හින්දා ටීචර් පුතාලට දිලා දෙන ස්වභාවිකව මේ පැකට් කරන දේවල් ගැන විතරයි. පුතාලා දැන් ගන්න ඕනේ ගොඩක් දේවල්. හරි. වේලලා ප්‍රධාන වශයෙන් වේලීමට පුතේ මාළු වේලනවා. මාළු වේලපුවම කරවල බවට පත් වෙනවා. එහෙනම් මාළු කරවල වෙනව වේලකොම නම වෙනස් වෙනවනේ. මාළු නෙමෙයි කරවල. ඊළඟට මෙහෙමනවාද? අමුමිරිස්. පුතේ අමුමිරිස් වේලපුවම වියලි මිරිස් බවට පත් වෙනවා. රතු පාට වෙනවා. පාටත් වෙනස් වෙනවා. ස්වභාවයත් වෙනස් වෙනවා. ඒ වගේම බරත් වෙනස් වෙනවා. හැම දෙයක්ම වේලනකොට වෙනස් වෙනවා. ඊළඟට මේ කොස් කොස් වේලලා තියාගත්තාම අපි පැණි කොස් හදලා කනවා. වේලුණු කොස් පැණි කොස් කියනවා. ඊළඟට තව එකක් තමයි දෙහි.
දෙහි වේලලා අපි මොනවද හදන්නේ? ලුණු දෙහි හදනවා. තේරුණා නේද? එහෙනම් මේ දේවල් තම වේලන ඒවා හැම දෙයක්ම පුතාලා දන්නට මේ ප්‍රධාන ටික තමයි ටීචර් කිව්වේ. කොස් සැට වේලනවා, දෙල් වේලනවා, ඊළඟට ආහාර කසවා ගන්න තව ක්‍රමයක් තමයි වැලියට දැමීම. කොස් සැට, දෙහි, ඉස්සර අපිට අපේ ගෙවල් පුදේ ෆ්‍රිජ් තිබුණේ නැහැ. අපි පොඩි කාලේ කරන්ට් එක තිබ්බෙත් නෑ. ටීචර් එක ගෙදරට කරන්ට් එක ගත්තේ ටීචර් සාමාන්‍ය පෙළ කරනකොට. සාමාන්‍ය පෙළ කෙරුවයින් පස්සේ වෙන්න ඕනේ. එතකන් ටීචර් හිටියේ ටීචර්ලා ගමටවත් කරන්ට් එක තිබුණේ නැහැ. කුප්පි ලාම්පු. තේරුණාද? අපි කුප්පි ලාම්පුවෙන් තමයි අපි හිටියේ. පුතාලට සැප වැඩි. තේරුණා නේද? එතකොට අපිට දෙහි ගෙඩියක් ගේන්න කිව්වහම අපිට ෆ්‍රිජ් එකක් නැහැනේ. අපි යන්නේ කොහෙද? එළියට දුවලා ගිහිල්ලා වැලි ගොඩ අස්සේ දෙහි ගෙඩියක් කරන්න. මට හොඳට මතකයි. ඒක නිසා මේ ආහාර කල් සබා ගන්න දේ ක්‍රම දැන් වෙනස්, අතීතයේ වෙනස්. මේ දේවල් හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට ටින් කරන එක. දැන් ටින් ඉස්සලා කිව්වනේ ටින් කරන්න නැත්නම් පැකට් කරන්න. පැකට් කරන්න නැත්නම් මේක කියලා දෙන මමයි බලන බලන පුතාලා පුතාලා දුවලා විතරයි. ඒ කියන්නේ අපේ ගෙදර ඉන්න අම්මා තාත්තාව පැකට් කරන්න. අනිත් හැම එකම දැන් පැකට් කරනවා, ටින් කරනවා. පළතුරු වර්ග ටින් කරලා ජෑම් බවට පත් වෙනවා. හරිද? ඊළඟ එක තමයි මාළු ටින් කරලා සැමන් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි මොනවද? මේ මොනවද පැකට් කරලා තියෙන්නේ? චීස් වෙන්නේ, පිටිකිරි වෙන්නේ, මොනවද? කිරි. කිරි තමයි ටින් කරලා චීස් වෙලා තියෙන්නේ, පිටි වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන දේවල්. ඊළඟ ආහාර කල්තවා ගන්න ක්‍රමයක් තමයි දුම් ගැසීම. උතල සමහරට මේ දුම් කුස්සිය දැකලා නැතු ඇති. මේ බලන්න කළු පාටයි නේද පුතේ මේ කුස්සි? ඇයි? හේතුව දුම යන හින්දා. එතකොට හැබැයි මේ වල ගුල්ල ගහන්නේ සත්තු වෙන්නේ. මේ කුස්සි කළු පාටයි. හොඳට බලන්න. මේ බලන්න මේ දුම් වැස්ස උඩ දැක්කද වට්ටි තියෙනවා. ඒවල තමයි ආහාර කල්සබා ගන්න ඒවා. දැන් වගේ ෆ්‍රිජ් එකක් නැහැනේ. සමහරවිට කැවිලි වර්ග ගෙනාවම බිස්කට් ගෙනාවම කූඹි වයි ගුල්ල වයි සත්තු පණී කියලා මේ වගේ දුම් වැස්ස උඩ වට්ටි වට්ටි හදලා වට්ටි වල පුතේ දානවා. කැවිලි වර්ග දාලා තියෙනවා. මෙතන කරවල, ඊළඟට අතන පොල් ගොරක, මේ වගේ දේවල් කල් සබා ගන්න දුම් ගහනවා. ඊළඟට පැකට් කිරීම, පෙට්ටි කිරීම. පුතේ කිරි බීම වෙනවා, පිටි වෙලා පැකට් වෙනවා. ඊළඟට බඩඉරිඟු පාන් පිටි බවට පත් වෙනවා. කල් සබා ගන්න පැකට් කරනවා. උක් සීනි වෙලා පැකට් කරනවා. ඊළඟට බිස්කට් වර්ග, කුළු බඩු, ධාන්‍ය වර්ග, මෙකිනොකේ හැම එකක්ම දැන් පැකට් කරන පරිප්පු හැම දෙයක්ම. දැන් කුර්සිටියකට ගියාම හැම දෙයක්ම පැකට් කරලා තියෙන්නේ. පේනවා? පාන් පිටි කියලා ඉන්නේ පුතේ බඩ ඉරිඟු. ඔයාලා සීනි කියලා කන්නේ උක්. ශීතකරණේ නැත්තේ ගෙදර පණ පිටින් ඉන්න අය විතරයි. ඒ කියන්නේ ගෙදර පවුලේ අයයි සත්තු ටිකයි විතර. නැත්නම් හැමදේම ෆ්‍රිජ් එකේ තමයි. කල් තියාගන්න පුළුවන්. ඊළඟට මේ පැණි වල බහා තබනවා මස්. ඒ වගේම ලුණු දානවා, මාළු, දෙහි.
ඇයි මොකටද අපි ආහාර කල් තියාගන්නේ? ඇත්තටම ඇයි අපි ආහාර කල් තබා ගන්න? ආහාර කල් තබා ගන්න ප්‍රධානම හේතුව තමයි හැමදාම පළතුරු නැහැ. හැමදාම මාළු ගොඩක් අහු වෙන්නේ නැහැ. හැමදාම කිරි ගන්න බැහැ. එතකොට මේවා තව කට්ටියකට පරිභෝජනය කරන්න. දැන් මාළු හැමදාම මුහුදයින ජීවත් වෙන අය නැහැනේ. දැන් අපේ ලංකාව නම් පොඩි ප්‍රමාණයක්. නමුත් මහද්වීප වල ජීවත් වෙන අයට මුහුද කියන්නේ ගොඩාක් ඈත. කිලෝමීටර් 10,000ක් යන්න ඕනේ. එතකොට මාළු ගේන්න බෑනේ. කුණු වෙනවා, නරක් වෙනවා. ඒකට තමයි චින් කරන්නේ. තේරුණාද? ඒ වගේම තමයි හැමදාම වැඩිපුර තියෙන එක අතිරික්තයක් බවට පත් වෙනවා. ඒකත් සංරක්ෂණය කරන්න ආහාර කල් තබා ගන්න ඕනේ බලන්න. නාස්තිය නැවැත්වීම. ඊළඟට අවාර කාලය කියන්නේ, වාරය කියන්නේ හැදෙන කාලය. පුතේ අවාරය කියන්නේ හැදෙන්නේ නැති කාලේ. කාලේ ඒ දේ නැහැ. පළතුරුණත් හැම වාරෙකම නැහැ. ඒක ඉත තමයි කල් කියලා ගන්න. ඊළඟට වැඩිපුර තියෙන එකට තමයි අතිරික්තය කියන්නේ. ඒකටත් කල් තබා ගන්න. හැබැයි මොන දේ කරත් ආහාරයක් කල් තබා ගන්නකොට ස්වභාවික ක්‍රමයට පරිබාහිරව යම් කිසි දෙයක් ඒ ආහාරය තුළ සිද්ධ වෙනවා. ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි පුරුදු වෙන්න ඕනේ කල් සබා ගන්න ආහාරවලට වැඩිය ස්වභාවික ආහාරයම කන්න. කල් සබා ගත්තම පාට වෙනස් වෙනවා, බර වෙනස් වෙනවා, එතකොට ප්‍රමාණය වෙනස් වෙනවා, මේ හැමදේම වෙනස් වෙනවා. එතකොට යම්කිසි ප්‍රතික්‍රියාවක් ආහාරය ඇතුළ සිද්ධ කරනවා. ඒක නිසා හැම වෙලෙම ස්වභාවික ආහාර අපි කෑමට පුරුදු වෙන්න ඕනේ. තේරුණා නේද? අපි දැන් බලමු රක් වෙච්ච ආහාර බලන විදිය. දැන් පුතාලට මෙතන තියෙනවා, පුතාලා කැමති නම් ඉදියාප්ප හරි බත් හරි පාන් හරි කොටස් දෙකකට වෙන් කරලා ගන්න කියලා. එහෙම අරගෙන එක කොටසක් අවුවේ තියෙනවා, අනිත් කොටස සාමාන්‍යයෙන් ගේ ඇතුලේ තියලා තියෙනවා. දැන් නම් මේ දවස්වල මේක කරන්න බෑ, හේතුව අවුව නැති හින්දා. දැන් අවුවේ තියෙන එක දවස් කිහිපයක් තියෙනවා, ගේ ඇතුලේ තියෙන එකත් මුකුත් සත්තු කන්න බැරුව යන්න මොන හරි ක්‍රමයකට පරිස්සම් ඇතුව තියලා තියෙනවා. දවස් තුනක් ගිහිල්ලා මේ ආහාර කොටස් දෙකම එක තැනකට ගේනවා. ගෙනල්ලා බලනවා අවුවේ තිබ්බ ආහාරයේයි යතර සාමාන්‍ය තිබ්බ ආහාරයේ යතර වෙනස. එතකොට පුතාලට මෙන්න මේ වෙනස්කම් ටික බලා ගන්න පුළුවන්. අපි දැන් කියලා බලමු. ඔන්න හිරු එළිය වැඩි තැනක තියන්න, ඊට පස්සේ තව කොටසක් වෙන තැනක තියන්න, දවස් කිහිපයකට පස්සේ බලන්න කියලා තියෙනවා ආහාර වර්ග ටික. මොනවද වෙනස්කම්? මෙන්න වෙනස්කම්. වියලා ගත්තු නැති ආහාරය ඇලෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි වියලා ගත්තු ආහාරය වේලිලා ඇලෙන්නේ නැහැ. වියලා ගත්තු නැති ආහාරය ගේ ඇතුළ තිබ්බ එක වෙන් වෙන් වශයෙන් ගන්න බෑ. දැන් බත් නම් බත්ට වෙන වෙනම ගන්න බෑ. පාන් නම් අර පාන් කෑල්ල වෙනම ගන්න බෑ. තේරුණාද? මොකද වෙලා තියෙන්නේ? හැබැයි වේලපු එක නම් එකින් එක ගන්න පුළුවන්. වේලපු එකින් එක ගන්න පුළුවන්. බත්ට වෙනම ගන්න පුළුවන්, පාන් කෑල්ල වෙනමම අල්ලන්න පුළුවන්, හරියට වෙන වෙනම කොස් නම් වෙනම ගන්න පුළුවන්. ඇයි වේලිච්ච හින්දා? ඊළඟ එක තමා වේලපු නැති ආහාරය දුඟදක් හම්බනවා, ඒ වගේම කුස් බැඳිලා. හැබැයි වේලපු ආහාරයේ කිසිම දුගලක් නැහැ, කුස් බැඳිලක් නැහැ. ඊළඟ එක නැවත පරිභෝජනයට ගන්න බැහැ වේලුවේ නැත්තම් ඒ ඇතුළ තියෙන එක. හැබැයි වේලපු එක වෙන මොකක් හරි එකක් කරලා බැදලා හරි අග්ගල හදලා හරි මොන හරි කරලා කෑමට ගන්න පුළුවන්. එහෙනම්
මේ සූර්යාලෝකය කියන්නේ ඉතාමත් වටින දෙයක්. මේ සූර්යාලෝකයට යම් කිසි දෙයක් තිබ්බහම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක යහපත් දෙයක්. ඒයි ඒකේ තියෙන විස බීජ සූර්යාලෝකයත් එක්ක සූර්යා රශ්මියත් එක්ක අහකට පිට වෙනවා. නිකන් තිබ්බහම මේ ආහාර වලට කෘමි සත්තු අහලා මේ ආහාර නරක් වෙනවා. තේරුණාද? බලමු මොනවද නරක් වෙච්ච ආහාර කීපයක්. පේරණිද පුතේ? අපිට දැක්කම තේරෙනවා ස්වභාවික පාට නෑ. ආහාර අපිරිසිදු වීමට බලපාන හේතු. මෙන්න මේ හේතු බලපාන ආහාර අපිරිසිදු වෙන සත්තු නිසා. කවුද සත්තු? කැරපොත්ත, මීය, වුණු, බළල් වැනි සත්තු ආහාර වලට කට දානකොට ආහාර අපිරිසිදු වෙනවා නේද පුතේ? මේ ඉන්නේ කැරපොත්තේ. හැබැයි ලෝකේ ඉන්න පිරිසිදුම සතා තමයි කැරපොත්ත. තේරුණාද? පිරිසිදුම සතා කැරපොත්ත. එයාගේ ලේ සුදු පාට. ඊළඟ එක තමයි පාරිසරික හේතු. ඇස්ස, අවුව, දූවිල්ල, වාහනවල දුම් වැතීම, මේ හේතු නිසා මොනවද වෙන්නේ? ආහාර අපිරිසිදු වෙනවා. අපි සමහරවිට බීච් එකට ගිහිල්ලා අවුවේ තියෙන දූවිලි වැදිච්ච කර වෙච්ච වඩේ කනවා නේද? හරි රසයි, මුණු රහක් තියෙනවනේ. හැබැයි මේවා අපිරිසිදු ආහාර. ඊළඟක තමයි මිනිස් ක්‍රියාකාරකම්. මොනවද මිනිස් ක්‍රියාකාරකම්? ඒ හරි පිළිවෙලට ආහාර සකස් කරන්නේ නැහැ, හරි විදිහට විකුණන්නේ නැහැ. ඒ වගේම කෘමිනාශක රසකාරක දානවා කෑම වලට, අජින මොටෝ සුප්තට, මේ දේවල් දානවා. ඊට පස්සේ කොස් ආපික් වල තවරනවා. මේ වගේ ගොඩාක් දේවල් මිනිස්සු කරනවා ආහාර විකුණන්න කල් තියාගන්න. ඒ හේතු නිසා ආහාර පුතේ අපිරිසිදු වෙනවා, වගේම විෂ සහිත වෙනවා. ආහාර වල පිරිසිදු බව රැක ගන්න නම් අපි ආහාර පිළියෙල කරන කෙනා පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම භාජන හා මුළු තැන්ගේ පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම අත්වැසුම්, හිස්වැසුම්, ඒප්‍රන භාවිතා කරන්න ඕනේ. මේ විදිහට ආහාර වල පිරිසිදු බව රැක ගන්න පුළුවන්. දැන් ගෙදරදී අම්මා ඉතින් පුතේ හිස්වැසුම් දාන්න ඕනේ නෑ. මොකද අම්මා හොඳට කොණ්ඩෙ තෙල් ගාලා පීරලා නේ ඉන්නේ ගෙඩියක් බැඳලා. ඉතින් ඒක නිසා, නමුත් කෙස් ගස් යන්නේ නැතුව යන්න හිස්වැසුමක් පළඳිනවා නම් තාම හොඳයි. මෙන්න තියෙනවා පිරිසිදු හා අපිරිසිදු කුස්ති දෙකක්. මේ බලන්න මේකේ හැටි. අම්මෝ, හැම තැනම කෑම සත්තු පිරිලා නේද? භාජන සින්ක් එකේ භාජන පිරිල සර්විය හැමතැනම. මේ බාන පිරිසිදු කුස්සිය මේ වගේ තියෙනකොට හරි ආසයි නේද? හැම වෙලේම මුළු තැන්ගේ තමයි පිරිසිදුවටම තියාගන්න ඕන. ඒ වගේම තමයි අපිරිසිදු ආහාර ගත්තහම අපිට ලෙඩ හැදෙනවා. මොනවද ඒ හැදෙන ලෙඩ? එක, බඩේ කැක්කුම, ඒකට තමයි උදරාබාධ කියන්නේ. පාචනය, ආසාත්මිකතාව, යන පලු දානවා, කසෙනවා, වමනේ යනවා, පණු රෝග හැදෙනවා, කොලරාව හැදෙනවා, අතිසාරය හැදෙනවා, කහ උණ හැදෙනවා. මේ අපිරිසිදු ආහාර ගත්තහම අපිට වැළඳෙන ලෙඩ රෝග. ඊළඟට අපිරිසිදු ආහාර ගැනීම නිසා දෛනික කටයුතු වලට බාධා පැමිණීම. මොනවද දෛනික කටයුතු? ඒ කියන්නේ දිනපතා කටයුතු. කොහොමද දිනපතා කටයුතු වලට බාධා එන්නේ? ඉස්කෝලේ යන්න බැරුව යන බොරු ලෙඩ ගන්නවත් එක්ක. ඉස්කෝලේ යන්න වෙච්චාමනේ බඩට දෙනවා කියනවනේ. ඊළඟ රැකියාවට යන්න බැරි වෙනවා. ඊළඟට සැලසුම් කළ වැඩ අතපසු වෙනවා. අද ලෙඩ වුණොත් වෙඩින් එකට යන්න හිටියන යන්න බැරි වෙනවා. අපිරිසිදු ආහාර ගැනීම නිසා අපේ සල්ලිත් නාස්ති වෙනවා. ඇයි නාස්ති වෙන්නේ? බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ කෑම අපිරිසිදු ආහාරයක් කෑවා නම් කොත්තුවක් කඩෙන් කාලා බඩේ ගැක්කුම නම් හැදුණු ආයි කොත්තු ගෙදර හදන්න වෙනවා. එහෙම නැත්නම් උයන්ඩ වෙනවා, ආයි කණ්ඩ වෙනවා. මේ දේවල් කරන්න ගමන් වියදම් බෙහෙත් ගන්න බෙහෙත් සාප්පු වෙන්නේ නැහැ නේ ගෙදරට.
නේද? අපි යන්න ඕනේ බෙහෙත් ගන්න. එතකොට ත්‍රී වීල් එකක හරි යන්න වෙනවා. එහෙම නැත්නම් ගෙදර වාහනෙන් යනවා. ඒකට තෙල් ගහන්න වෙනවා. පුතේ අමතර දේවල් මේවා වැඩිපුර මුදල් නාස්තියක් සිද්ධ වීමක් සිද්ධ වෙනවා. රැකියාවට යන්න බැරි වෙනවා. සතියක් විතර පුතේ නිවාඩු දැම්මොත් ලියු දැම්මොත් පඩිත් නැතුව යනවා. ඒ හින්දා හැම වෙලේම පිරිසිදු ආහාර අනුභව කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි මගේ රත්තරන් දුවල පුතාලා දවසකට ජලය ලීටර දෙකක්වත් පානය කරන්න පුරුදු වෙන්න. ඒක ඉතාමත් වැදගත්. ඇයි ජලය බොන්න කියන්නේ? ජලය පානය කිරීමෙන් අපිට මෙන්න මේ වාසි වෙනවා. ආහාර ජීර්ණය පහසු වෙනවා. වැසිකිලි යන්න කරදර වෙන්න ඕනේ නැහැ. ශරීරයේ තෙතමනය ආරක්ෂා වෙනවා. ශරීරයේ චිත්‍රාඳින්න බෑ. ඇයි? හැම වෙලිලා නැහැ. ඒ වගේම වකුගඩු නිරෝගී වෙනවා. වකුගඩු ලෙඩ හැදෙන්නේ නැහැ. සම පැහැපත් වෙනවා. ලස්සන වෙනවා. මුත්‍රා රතු පාට කහ පාට වෙන්නේ නැහැ. මුත්‍ර වතුර බිව්වාම. එහෙනම් ජලය පානය කිරීම ඉතාමත් වැදගත්. මෙන්න මැහුම් මෙවලං අද දවසේ පාඩමේ අවසාන කොටස. අපි මහන්ඩ භාවිතා කරන උපකරණ මේ මොකද්ද? ඉන්දි කටුවය. මේක දිදාලය. මේකෙන් කරන්නේ ඉන්දි කටුව ඇඟිල්ලේ ඇනෙන එක නැති කරනවා. නූල්. ඊළඟට මිනුම් පාටිය. අතුරේ එම්බ්‍රොයිඩර් කරන එක. ඒකෙන් තමයි මල් මහන්නේ. නැත්තම් ඇද වෙනවනේ. හරි. දැන් අද ඉගෙන ගන්න යනවා මැහුම් ක්‍රම. පුතාලත් පචලව ගන්න දෙයක් තමයි මැහුම් ක්‍රම. ශිෂ්‍යත් විභාගෙද මැහුම් ක්‍රම අහන්න පුළුවන්. මෙතනදි මැහුම් ක්‍රම කොටස් දෙකකට බෙදෙනවා. මූලික මැහුම් ක්‍රම සහ විසිතුරු මැහුම් ක්‍රම. වෙන මූලික මැහුම් ක්‍රම ටික වෙන විසිතුරු මැහුම් ක්‍රම. නූල් දිවවීම, වාටි මැස්ම, පිස්පේන්තු මැස්ම, සිහි නූල් දිවවීම. මේ මූලික මැහුම් ක්‍රම. විසිතුරු මැහුම් ක්‍රම තමයි මේ. බ්ලැන්කට් මැස්ම, දම්වැල් මැස්ම, නැටි මැස්ම, හතිර මැස්ම, කුරුණු කටු මැස්ම. මේ වලින් තමයි මෝස්තර මහන්නේ. මේක දැන්නේ පුතේ මැෂින් තියෙන ඉස්සර අතේනේ ගොඩක් ඇඳුම් මැහැව්වේ. එතකොට අතේ මහනකොට මේ මූලික මැහුම් ක්‍රම කරලා තමයි ස්ථිර මැහුම් ක්‍රම වලට යන්නේ. ඔන්න අපි මූලික මැහුම් ක්‍රම ටික ඉගෙන ගන්න. හොඳට බලාගන්න. මේ තමයි නූල් ඇදීම. මේ තමයි සිහින් නූල් දිවවීම. මේ තමයි වාටි මැස්ම. මේ තමයි පිස්මේන්තු මැස්ම. පිස්මේන්තු කියන්නේ මූලික මැහුම් ක්‍රමයක්. මේක පටලව ගන්න එපා. මෙන්න අපිට තියෙන මූලික මැහුම් ක්‍රම හතර. ඊළඟට විසිතුරු මැහුම් ක්‍රම. මේ තමයි හුරුළු කටු මැස්ම. මාළු කටු වගේ නේද පුතේ? ඇදේ ඇදේ යන්නේ. ඊළඟට දම්වැල් මැස්ම. ඊළඟට බ්ලැන්කට් මැස්ම. ලේන්සු වල වාටි මහන්න, දාර මහන්න බ්ලැන්කට් මැස්ම. ඊළඟට මල් වල පුතේ නැටි මහන්න මේ මැස්මේ. මොකද? නැටි මැස්ම. ඊළඟට දංවැල් මැස්ම. මේ දංවැල් මැස්මයි හුරුළු කටු මැස්මයි පටල ගන්න එපා. බලන්න උරුළු කටු එක යන විදිහත්, දංවැල් මැස්ම යන විදිහත්, මේ දෙක දෙක. තේරුණා නේද? එහෙනම් අද දවසේ අපේ ආහාර පාඩම මෙතනින් සමාප්තයි. පිට විභාගයක් දෙනවා. අනිවාර්යෙන් YouTube නාලිකාවේ පේපර් එක දානවා. පුතාලා මේක සාකච්ඡා කරන්න.
ඒ පාඩම බලන්නත් ලෑස්ති වෙන්න. එහෙනම් ටීචර් ගිහින් එන්න. එකත් අපි අලුත් පාඩමකින් හමු වෙමු. ආයුබෝවන්.